साई सिनी हस पप्पू कंदे कसाय पराराई හිමාලයට වඩා උසයි හැබැයි පේන්නේ නැහැ ඒ තමයි තාත්තලගේ ආදරේ හැටි සාමාන්‍යයෙන් අම්මලගේ ආදරේ පෙනෙනවා දැනෙනවා තාත්තගේ ආදරේ එහෙම පෙන්වන අවස්ථා හරි අඩුයි හැබැයි අම්මා තරමටම තාත්තත් දරුවන්ට ආදරේ ලංකාවේ ওই ගීත සාහිත්‍ය නිසිලස පරිශීලනය කරොත් අපිට මවුගුණ ගීන ඕනෑ තරම් හොයාගන්න පුළුවන් කමක් ලැබුණට පියගුණ සම්බන්ධයෙන් ලියවෙච්ච ගීත ප්‍රමාණය ඊටම අල්පයි තියනවා නැතුවා නොවේ හැබැයි අල්පයි ඒ නිසා විය හැකි ජූ ඩ්‍රොගන්ස් නම් වූ මේ තරුණ ප්‍රබල හඬ ගායනා කර ගීතය 2013 2013 ගායනා කර ගීතයට මේ තරම් විශාල රසික ප්‍රතිචාරයක් ලැබෙන්නේ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි මේ කතා කරන රූප මාධ්‍යයත් මේ ගීත ජනප්‍රිය කරවන ගුවන්විදුලි මාධ්‍යයත් හැරෙන්නට සමාජ මාධ්‍ය ඔස්සේත් මේ ගීත ප්‍රචලිත කිරීමේ අවස්ථාව ගායක ගායිකාවන්ට තිබෙනවා ඕනෑම නිර්මාණකරුවෙකුට තිබෙනවා ඒ නිසා ඒ සමාජ මාධ්‍ය ඔස්සේත් व्यूज मिलियन गाना खंबे च गीते आक बावट मे गीते पत्तुना जोड़ क्या मे जोड़ मे गीते खाऊद गी पद राच क्या संगीत अक्या खाऊद मे के पद राच डीलान गम गे मे के अभी एक इंडियन ट्रैक के तम अभी लंका और गिनला करे एक तो लंका भी अशान तम अशान मल ट्रैक से गए हुए
අපි එහෙම පර්මිෂන් එක අරගෙන තමයි මේ මේ වැඩේ එහෙම නිර්මාණය සූදානම් කරගත්තේ. හ්ම් හ්ම්. එතකොට ඔය ගීතය සම්බන්ධයෙන් ඔබට ලැබුණු තාත්තලාගේ ප්‍රතිචාර කොයි වගේද? ඒකනම් කියලා නිම කරන්න බෑ. මොකද මේ දැන් මම කියන්නේ මම ගෙදර මේ කතා කරන හැරි අඩුයි තාත්තත් එක්ක. ඉතින් දැන් ඕක ඔය ගීතේ නිසා මේ පොඩි ගැටලු ගොඩකට මුහුණ දෙන්න වුණා. ඒ කියන්නේ ඔයයි ඒ කියන්නේ දැන් ගෙදර කතා කරනවා හැරි අඩුයි. ඇයි මේ වගේ එකක් නිර්මාණය කරන්න මේ මොකද මගින් වෙච්ච අඩු. ඊට පස්සේ මේ කොහොම හරි මේ සකසගෙන හරි මේ විදිහට මම කරලා මේ ප්‍රශ්නේ විසඳගත්තා. ඉතින් ගොඩාක් මං හිතන්නේ ඔය තාත්තල ගොඩක් හැමර කතා කරා. ඇයි මේ වගේ ගීතයක් මේ මෙච්චර කල් ඉඳලා ඇයි මේ වගේ කාලයක නිර්මාණය කරේ කියලා. ඉතින් ඇත්තටම විරහ ගීත, ඉතින් ආදර ගීත ඕවා තමයි ගායනා කරගෙන හිටියේ සංගීත ගන්න ඉන්න කාලෙත්. ඉතින් අර මට හිතුණා මොකක් හරි වෙනස් දෙයක් මොන හරි කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉන්දියාවට. එහෙන් තමයි ගීතේ අරගෙන ඉතින් මේ විදිහට සකස් කළා. කොහොමත් අපේ මුල් නිර්මාණ වල උත්තර ಭಾರತೀಯ සංගීත සහ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ යම් යම් අඩු වැඩි වීම හරහා නිර්මාණය බව ඕනතරම් ඉතිහාසය සාක්ෂි සපයනවා. ආයිබුවන් ප්‍රියහිතවතුනි මේ සති අන්තයේ සප්තස්වර රිද්මය සේත 7 නෝට්ස්. අදත් ශ්‍රී ලංකාවේ ආරාධිත ශිල්පීන් 6 දෙනෙකු සමගිනුයි අපි මේ වැඩසටහන ඔබත් එක්ක 12යි කාල වෙනකන් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ගීතය ජනප්‍රිය ගීතයක් ජූඩ් රොගන්ස් ගායනා කරේ ආයිබුවන් ජූඩ්. ආයිබුවන්. ඊට පස්සේ අපේ දෙවන ආරාධිත අමුත්‍ය අනුරා ගනිමු. ඒ තාත්තා දැන් මේ වෙලාවේ මම බලන් ඉන්නවා ඇති කියලා අනුමාන කරනවා. ඒ තාත්තගේ උපන්දිනය තිබුණේ පෙබරවාරි මාස 15 වෙනිදා පහ වුණා. මේ දෝනියන්දගේ උපන්දිනය තිබුණේ හරියටම වැලන්ටයින්ස් ඩේ දවසේ ප්‍රේමවන්තින්ගේ දින දවස තමයි උපන්දිනය සමරුවේ. ආයිබන් අනුරාධානන්ද සේ ආයිබන් ආයි මොනවද අපි බර්ත්ඩේ එකට කරේ? සාමාන්‍ය සෙලිබ්‍රේෂන් මොන හරි බර්ත්ඩේ එකට තියනවද? දෙකම එකට එකතු කරලාද නැත්නම් වෙන වෙනමද? මොකද දෙකම එකට එකතු කරන් උනා මේ අපේ ගෙදර පන්ති කරනවානේ තාත්තගේ මගේ. එතකොට ඒ දරුවෝ ටිකට තාත්තගේ උපන්දිනේ මුකුත් මේසරේ කරන්න ඕනේ නැහැ. මේ ජාතික ගුවන්විදුලියෙන් තාත්තට උත්සවයක් කරා, සංවිධානය කරා උපහාර උත්සවය. ඉතින් දරුවන්ට තාත්තට මුකුත් කරන්න බැරි වෙච්ච නිසා මගේ බර්ත් එක දවස යොදාගත්ත දෙකම සෙලිබ්‍රේට් කරන්න. ඉතින් පන්තිය සරසලා මම දන්නේ මට පන්ති පැත්තේ එන්න දෙන්න නැතු එලවල මේගොල්ලෝ කේක් කපලා මුළු දවසම තාත්තගේ සින්දු කියලා. එන වැඩ. එනම වැඩක්. මහාචාර්ය සනන් නන්දසිරි මහත්මයා සනීපෙන්ද, සුවෙන්ද, අම්මා සනීපෙන්ද? තෙරුවන් සරණින් හොඳින් ඉන්නවා. ඉතින් දෙන්නව ඉතමත් බලෙන් ආරක්ෂා කරගෙන ඉන්නවා මේ තියෙන රටේ තත්ත්වෙත් එක්ක. මොකෝ ඉන්නේ දැන් හදනවා? නෑ ඉතින් සෙනගෝණෙනි අපේ තාත්තට හැමතිස්සෙම පිරිවර සමග තමයි ඉන්න ඕනේ. ඉතින් ගෝල බාලයෝ හරි යාළු එළියෝ එන්නේ එතකොට තරහයි දුකයි එන්නම කියනවා. ඉතින් මං ඉතින් පුළුවන් තරම් පැහැදිලි කර කර තත්ති තියන් ඉන්නවා. රයිට්. නිදුක් නිරෝගී සුවය අපත් එතුමන්ට ප්‍රාර්ථනා කරසා එතුමියට ප්‍රාර්ථනා කරන බව කියන්න ගෙදර ගිහිල්ලා වැඩසටහන බලාගෙන ඇති. ඊට පස්සේ අපි තරුණ ශිල්පියෙකුට ආරාධනා කරා සංගීත ක්ෂේත්‍රයටත් සම්බන්ධයි පරිසරය ගැන ටිකක් වැඩිපුර කතා කරන තරුණෙක් සමීර තන්තිරිගේ අයිබන් සමීර. ඊට පස්සේ මගේ වප්මැත්තට එනවා. දැන් නම් කලාවෙන් ටිකක් ඈත් වෙලා හිටියත් මේ රටේ නමරන්දු ශිල්පිනියක් වත්සලා දියලගුණ. අයිබෝවන්. වෘත්තීය විදියට ගත්තොත් එහෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ දවන්තෙක් විදියට තමයි අඳුනලා දෙන්න වෙන්නේ. නමුත් අපේ රටේ සිනමාවෙහි දැන් වෙනකොට රාජකීයත්ව නිරූපණය කිරීමට තරම් පරිපූර්ණ වූ රංගන කුසලතාවයක් ඉමේ පුද්ගලෙක් මේ ආරාධිත එකතුවේ ඉන්නවා. අජිත් වීරසිංහ කියලා කියන්නේ ඒ ආරාධිත එකතුවේ ඔබට හඳුන්වා දෙන මේ පුද්ගලයාට. ආයිබුවන් වීරසිංහ මහත්මයා. ආයිබා. ආයිබා. නිවේදක වෘත්තියටත් සම්බන්ධයි, රංගන ක්ෂේත්‍රයටත් සම්බන්ධයි, නිරූපණ ක්ෂේත්‍රයට ටිකක් සමුදීප බව තමයි දැන් වෙනකොට ලැබෙන ආරංචි වලින් අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. චතු චතු රාජපක්ෂ. අයිබෝන් අයියේ. අයිබෝන්. මේ ඇවිල්ලා බදුල්ලෙන් ජාතික මට්ටමට ආපු තරුණයක්. මේ පිරිසත් එක්ක අපේ සුපුරුදු සංගීත සෞරදීන් මේ සියලුම ශිල්පීන් සම්බන්ධීකරණය කළා. මේ සියත මැදිරියට කැඳවලා වැඩසටහනක් වුණින් පැය දෙකක් පෙළ ගස්වන්නේ ශාරද මනෝජ් පීරිස් අපේ තබ්දස ප්‍රකෂන් වාද්‍ය ශිල්පියා සහ ඔහුගේ පිරිවර අදත් සුපුරුදු විදියට සූදානම්ව ඉන්නවා. දෙන්න බලන්න වෙලාවට කොලේ ඇවිල්ලා නැත්තම් අද නම් නැ. මේ අදත් ඉන්නවා ඔහුගේ පිරිවරේ මේ සප්තස්වර නිර්මාණය කරන්න ඩොක්ටර් ෆෑඩ් වාද්‍ය ශිල්පියා විදියට නරදු චතුරංග. නරදුගේ හෙයා ස්ටයිල් එක වෙනස් වෙලා තියෙනවා. අර මැදින් තිබුණු අමුතු කෑල්ල අයින් වෙලා තියෙනවා. හොඳයි අප්පා ඒක. ඊට පස්සේ ඩොලක් වාදි ශිල්පියා චමිල් පෙරේරා, කීබෝඩ් වාදි ශිල්පීන් දෙදෙනයි, පුන්සිසි ලහිරු සමගින් ශශි කතපතු. ඒ පුන්සිසි දැන් මෙහෙම දින්නේ ෆුල් ටයිම් මෙහෙමද? මම ඊරෑත් දැක්කනේ ඔයා. ඔයා හරිම ඊරෑත් ඉදිනේ.
දෙන්නේ කිටියර පුන්සිසීට ඊට පස්සේ ලක්ෂ්මණ උතිරිය මං ඉදන්නේ ලක්ෂ්මණ දෙන්නම හිටියා චානක සනාදිර තමයි අද අපේ බේස් গিටාර් ආදි ශිල්පියා පය දෙකකට ආසන්න කාලයක් ඒ කියන්නේ රාත්‍රී 12 පහ වෙනකන් ස්ථිර වශයෙන්ම අපි ඔබත් එක්ක ඉන්නවා ප්‍රේතවතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 නෝට්ස් කියන කලින් අපේ අනුග්‍රාහකයෝ ටික වෙනත් කියන්න ඕනේ නැත්තම් එක්කෙනෙක් දෙන්නෙක් හරි අඩු වුණොත් එම ලොකු ප්‍රශ්නයක් මොකෝ මේ ලංකාවේ වැඩිම තෑගි දෙන වැඩසටහන අවසානයේ මේ වැඩසටහන 7 නෝට්ස් ASB ෆැෂන් අපිත් එක්ක ඉන්නවා ෆියෝඩෙල් කිරිතේ ඉන්නවා PG මාටින් ලගේජ් කලෙක්ෂන් අපිත් එක්ක ඉන්නවා මෙඩිටෝල් අපේ රටේ විශේෂ බිජනාශක ධීරය ඒ වගේ men led අඳුර මකන සොඳුරු එළිය ඒ වගේම හදන රටේ හදන පාට මල්ටි රැක් මේ කණ්ඩායම එක්ක පය දෙකකට වැඩි කාලයක් අප ඔබ සමග මේ සති අග සප්තස්වර රිද්මය 7 නෝට්ස්
කෝවිලගේ ඇන්ටන් විජයකුමාරන තුංග වර්ෂ 1988 දෙත් ඇනිවර්සරි එක පහුණා පෙබරවාරි මාසේ 16 වෙනිදා මම හිතන්නේ අවුරුදු 30 ගානක් අවුරුදු 33ක් වෙනවා එතුමා අපට අහිමි කළා අහිමි වුණා නෙමෙයි එතුමා අපට අහිමි කළා ගායකෙක් සම්මානීය නළුවෙක් ඒ වගේම මානව හිතවාදියෙක් මේ ගීතය උපහාරයක්ම වේවා බොහොම ස්තුතියි වීරසිංහ මහත්මේ වගේ ගීතයක් අද මේ රාත්‍රියේ වෙනුවෙන් තෝරා ගත්තාට සහ මින් පසුව තෝරා ගන්නා සියලුම ගීත එතුමන් වෙනුවෙන් අපි උපහාරයක් විදියට පාවිච්චි කරමු අපි එහෙම යෝජනා කරනවා අපි දැන් ටිකක් කතා කරමු මේ සහභාගීලන සියලුම දෙනා අඩු වැඩි වශයෙන් බොහෝ කාලයකට පස්සේ රූපවාහිනියේ තිරයෙන් හම්බෙන පිරිසක් ඉන්නවා උදාහරණයක් වත්සලා දියලගොඩ වත්සලා මේ එක කාලයක් තිබුණා ඔබ සම්පූර්ණයෙන් ඉන්ඩස්ට්‍රි එකෙන් ඈත් වුණා අබැයි ආයි ටික කාලයක් යනකොට ඔබ අඩු වැඩි වශයෙන් තෝරා බේරීම් යටතේ නිර්මාණ වලට සම්බන්ධ වුණා. එතකොට දැන් අපිට තියෙන අවස්නාවන්ත කාලයක් තියෙනවා. මේ කාලය හරියටම ගත්තොත් එහෙම දැන් අද මේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ අවුරුද්දකුත් මාස 10ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අන්තවාදී ප්‍රහාරය සිද්ධ වෙලා පස්කු ප්‍රහාරයේ සිට මේ දක්වා ගත වෙච්ච කාලය අවුරුද්දකුයි මාස 10ක්. ඒ කාලේ ඉඳලා ඊට පස්සේ කොවිඩ් එනවා, ප්‍රශ්න එනවා. ඒ අතරේ තමයි නිර්මාණ සහ ව්‍යාපාර මේ නොකී සියල්ලක්ම මේ රට ඇතුළේ ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ. එතකොට ඒ පීරියඩ් එක අමතක කරන්න ඊට කලින් යම් යම් වශයෙන් නිර්මාණ වලට සම්බන්ධ වෙන වත්සලාට ඉඩ අවස්ථාව හම්බුණාද මොනවාද කරේ ඔව් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ජීවිතේ අර කිව්වා වගේ කාලෙකට ඉන්නවා කාලෙකට නැහැ ওই විදිහට තමයි මම ආපු මගේ ගමන ඒ කියන්නේ විවාහයට කලින් රඟපෑවා විවාහයෙන් පස්සේ පොඩි බ්‍රේක් එකක් ගත්තා දැන් ආවගේ උස්සු දුවෙක් ඉන්නවනේ
බ්‍රේක් එකක් ගත්තා ඊට පස්සේ ආයි රඟපෑවා ඊට පස්සේ බබා හම්බෙන්න ඉන්නකොට ආයි බ්‍රේක් එකක් ගත්තා ඊට පස්සේ යා ටිකක් ලොකු වෙනකන් සද්ද නැතුව හිටියා ඊට පස්සේ ආයි රඟපෑවා දැන් ආයි යා දැන් ලොකුයි හැබැයි වැඩ කරගන්න දැන් මේ ටිකේ අපහසුතාවයක් තියෙනවනේ මේ ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන කොවිඩ් නිසා ඉතින් ඇත්තටම වැඩ කරේ නැහැ ගිය අවුරුද්දේ ඉඳලා මේ වෙනකන් ටෙලි නාට්‍යයක් නම් කරේම නැහැ ඉතින් නමුත් මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට යනවා ඉතින් එක එක දේවල් කලා කටයුතු වලට සහභාගී වෙනවා හැබැයි නිර්මාණයකින් මාව තාම කාටවත් දකින්න ලැබුණ නැහැ හැබැයි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කලාවෙන් අයින් වෙලා ඉන්න බෑ කොහොමත් මැරෙනකම්ම රඟපායි ඉතින් මේ අර බුදුබණ මොන තරම් ඇත්තද කියලා හිතුණා දැන් ඉතින් බලන බලන පැත්තේ අපිට පේන්නේ මුඛවාඩම් පළඳගත්ත මිනිස්සුනේ නේ සමාජ දුරස්ථභාවයන් පවත්වා ගනිමින් අපි එහෙම මේ අපි එහෙම දැකලා තියෙන්නේ මුඛවාඩම් පළඳගෙන මේ එහෙම නැත්නම් ෆේස් මාස්ක් එකක් දාලා දැකලා අපිට පුරුදු ශල්‍යගාරයක ඉන්න ශල්‍ය වෛද්‍යවරයා පමණයි ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලය පමණයි නමුත් දැන් ලෝකයේම මූණු ආවරණය කරගෙන ජීවත් වෙන තත්ත්වෙට පත් වෙලා තියෙනවා කොයි කවර කාලයක් මෙහෙම ජීවත් වෙන්න වේද කියලා අපි දන්නේ නැහැ අනුමාන කරන්න බෑ එතකොට අනිත් පැත්තට කල්පනා කරලා බලනොත් කාල බීල සන්තෝෂයෙන් ඉන්න වෙරෙන්න මොන මොකටද කියලා ඉතන වෙලාවල් වාර ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි හැබැයි ඉතින් මේ සියල්ලටම අනුගත වෙමින් හැඩ ගැහිමින් අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා අපේ ව්‍යාපාර වේවා අපේ අනිකුත් කලා කටයුතු වේවා ඒ සියල්ලක්ම මේ විදිහට පවත්වාගෙන යනවා දැන් ව්‍යාපාරික ගැන පැත්තට ගියොත් එහෙම විරසිංහ මාත්මයා මේ කාලේ හැමදාම නහය ගන්නාන ඉදලා හරියන්නේ නැහැ මේක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අය මේ ප්‍රශ්නෙට මාණ්ඩුව දව කරන්න ඕනේ එහෙම නැත්නම් වෙන මොනවා හරි ණය දෙන්න ඕනේ කියන තැනට වඩා විකල්ප බිස්නස්මන් තුලම නිර්මාණය වෙන්න ඕනේ කියන තැන මම ඉන්නේ එහෙම අදහසක් ඔබතුමාට තියෙනවද මේ වෙලාවේ මේ වගේ ක්‍රයිසිස් එකකදී සාමාන්‍යයෙන් බිස්නස් ඩෙවලොප්මන්ට් කියන මාතෘකාව අලුත් වෙනවා වෙනස් වෙනවා ඔබ හිතන්නේ කොහොමද ඒක යාවත් කාලෙන වෙන්න ඕනේ අප්ඩේට් වෙන්න ඕනේ කොහොමද කියලා ඉතින් අපි ලංකාවේ විදියට ගත්තොත් अपे एतरम अपे जीवन रटावे कॉस्ट इसला कपड़ा दान मे वगे क्राइसिस अवसर अभी वेदा करने पैटर्न एक पोडा पड़िया देखा पल्लट बहला अपे वेदा खीर में पोडा अडू कर ला मैनेज कर आंडूल बेन बेन इंदा हरियाने हरियाने काट बैन तभी अंत में अपे गिदर टेवल अपे मुन दिन गिदर कट्टी थिंग अपे हेम पोडा केजस्वी ईत अम्म तर दें निष्पादने दें कट्टी हितान पटांग दें कोरोना आवट पास हूंगा अलू देवा मीनू हितान पटांगा निका हिट पट्टी अम किसी निर्माण कर पटांगा ऐ थिंक इवागे देशीय निष्पादन पेड़ पीलीक तम मैं हिता हे मेके उठटे अंड तवे का मैं मत मे अमत के खाली विजय कुमार तो महात्मा कथा करना मेन अनुराध ಯಾಕೆ ತಾತ ಅನ್ನೋನೆ ಗೌರ ಸನತ್ ನಂದಶ್ರೀ ಮಹಾತ್ಮ್ಯ ಪಾಯಸೀತರೈ ಈ ಗೀತೆ ಮಮ ಏಕ ತನಗೇಕಿಂಗ್ ಎಲಿಯಟ ಆವಟ ಪಸ್ಸೆ ದಿನಲ ಮಮ ಗೆಹಿಲ್ಲ ಇಲ್ಲುವ ಈ ಗೀತೆ ಗೆದಟ್ಟೆ ಗೆದಟ್ಟೆ ಆಗಿಲ್ಲ ಮಮ ಮಟ ವಿನಾಡಿಯ ದಿನ ಬಲ ಕಥಾ ಕರನ ಮಮ ಸಾಲೆ ವಾಡಿಯಲ ಇನ್ನಕೊಟ ಮೇ ಮೇ ಮ್ಯಾಗೆ ಅಮ್ಮ कुस्य बेडकरगन इनका मट है ना क्या अने मम्मी बलांडावे कौद के अने विजय मल्ली खटाण मे क्या कुमार मट क्या हितु ने ये गीते मट मे मट गीते गायनक संपूर्ण रईट्स हरिवंश महात्मा लीप गीते थिंग मूड स्तुति मेवेलावे सनत् नंदश्री महात्मा अट माव दार दट दुन हरिम आदरणीय मनुष्य අලුත් පරම්පරාව ගැන කොහොමද අනුරාධ හිතන්නේ මේ දැන් මේ ජූඩ්ල වගේ අය ජූඩ්ල වගේ පරම්පරාවක් ගොඩක් අය ඉන්නවා එළියේ ඒ කියන්නේ දැන් මේ අපිටත් මේ වගේ වැඩසටහන් වලට අඩු වැඩි වශයෙන් ඒ පිරිස් හම් වෙනවා මේ අලුත් පරම්පරාව ගැන මොනවද හිතන්නේ දක්ෂයෝ දකින්නකොට හරිම සතුටුයි ඒ කියන්නේ සමහර සින්දු දැන් තාත්තා ටීවී බලනවා රේඩියෝ එක නම් අහනවා ටිකක් අඩුයි අපි දාලා තිබුණොත් ඇහුනොත් මගකදී හරි ඇහුනොත් හොඳට ගයනවා හරි හොඳ නිර්මාණයක් කරනොත් මගෙන් අහන කවුද ඉතින් මටත් සමහරට හොයාගෙන වෙන ටක් ගාලා YouTube එකේ ගහලා හරි ඉන්ටර්නෙට් එකේ බලලා කියනවා ඊපස්සේ නෑ ඒ සින්දු නැවත කොහෙද වැඩි කරන්න වැඩි කරන්න අර සින්දු යනවා ඒ වගේ ඉතින් හොඳ නිර්මාණ කියන තාත්තලා කැපවීමෙන් කරපු නිර්මාණ වගේ ඇහෙන ඒවා එමෙත මේ නවපරපුරේ නවරසේට ඇහෙන ඒවා වුණත් එහෙම අර වෙන්කිරිල්ලක් නෑ හොඳට ගයනවා නම්
මගෙන් අහනවා කවුද ඒ කියලා. ඉතින් නම් සමහර මතක හිටින්නෙත් නෑ මං. ඒතර ටීවී එකේ යනකොට අන්න අර සින්දුව කියන එක නැත මේ මේම කියලා පෙන්නනවා. හරි ආසයි. එතකොට චතු චතු බදුල්ලේ බදුල්ලේ ඉඳන් කොළඹ ආපු කතාව කියන්නේ ඉස්සෙල්ලා මේ මොනවාද බොඩලින්ද නැත්නම් නෑ මම මුලින්ම ආවේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්න. අවුරුදු දෙක හමාරක් එතන වැඩ කරනවා. ඊට පස්සේ මට හම්බෙන් තමයි ඇක්ට් කරන්න අවස්ථාවක් හම්බෙනවා කමර්ෂල් එකක. නමුත් ඒක මම රිජෙක්ට් කරනවා. මොකද මම බය වුණා මේ ෆීල්ඩ් එකට මුලින්ම එන්න. මොකද කමර්ෂල් එකක් රිජෙක්ට් කරා. ඔව් දන්නේ නෑනේ. ඒක රිජෙක්ට් කරාට පස්සේ නැවත නැවත මට යාම කතා කරා. මෙහෙම ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරමු. අපි හිතනවා යාට හොඳට කරන්න පුළුවන් මෙහෙම කියලා. ඊට පස්සේ ඒත් මම බෑ කියලා ඒ ආයතනයේදී මම හිස තෙල් ගෑමට ගිය අවුරුදු සෙවේ කැන්ඩි එතකොට තිබුණේ. එහිදී ITN එකේ වැඩ කරපු මේ අනුරායිය මාව දැකලා මට කිව්වා ආ ස්ක්‍රීන් එකට ලස්සනට ඉන්නවා. ඉතින් එන්න අපි ඩ්‍රාම එකක් කරලා බලමු එහෙම කියලා. ඊට පස්සේ තමයි මම මුලින්ම ගියේ වීසිල දසන්සගේ පාටක් නැති ආදරේ කියන ෆිල්ම් එකට. එතනින් පස්සේ ආදරේ ගින්දරක් කොළඹ අපි ආවා රතු පිච්ච ඒ වගේ ටෙලි ඩ්‍රාම වල ඇක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරතුර තමයි ෆිල්ම් ස්ටාර් රියැලිටි ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වෙනවා. එහිදි මම හොඳම රුවැත්තියට හිමි සම්මානය සහ බෙස් ඇක්ට්‍රස් අවෝඩ් එක තුන් පාරක් ගත්තා. ඒ වගේම එතනින් පස්සේ ෆයිනල් එකේදී මම සෙකන්ඩ් ප්ලේස් ගත්තා. ඒක දෙවෙනි ස්ථානය. සහ එතනින් පස්සේ මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට දැනට වැඩ කරනවා සහ ඉඩක් ලැබෙන වෙලාවදී ඩ්‍රාම කරනවා. ඔව්. මමට පොඩි කතාවක් කියන්න. මොකද මාත් නිවේදකයෙක් නිසා. මේ ඉස්සර ඔය විශේෂයෙන් රූපවාහිනිය නිසා ගුවන්විදුලි මාධ්‍යයේ නිවුස් වීඩියෝස් වලට වෙන වැඩසටහන් දුන්නේ නැහැ. වෙන වැඩ කරන්න ගත්තේ නැහැ මොකෝ හේතුව. කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වචන උච්චාරණය කරන ඒ ඒ ඇක්සන්ට් එක ඒ ඩෙලිවරි ඒ ඔක්කොමත් එක්ක එයාගේ මේ වර්ක කෝඩ්ස් ඔක්කොම හැදුනේ විදියට. ඒක දීර්ඝ කාලයක පළපුරුද්ද නිසා තමයි ඒක උනේ. ඒක නිසා එයා නිකන් මේ වගේ එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් වලට විවිධ දැන් අද නම් ප්‍රවෘත්ති කියනගෙන විවිධ දේවල් වලට පාවිච්චි කරන ඉස්සර එහෙම නැහැ. ඒ ප්‍රවෘත්ති නෙමෙයි දැන් ඔයාගේ අඩු වැඩි වශයෙන් ඔයා කතා කරනකොට ඒ ඒ ඒ ඒ ටෝන් එක සහ ඒ උස් පහත් වීම එළියට එනවා. ඒක හොඳයි හොඳ ලක්ෂණයක්. Thank you. ඔයා නිවේදකෙක් විදියට ඒක ඒක දිගටම පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ඔයා කතා කරන නිරවුල් වචන උච්චාරණය, පැහැදිලි බව, අඩු වැඩි කිරීම මේ සියල්ලක්ම තියෙන්න ඕනේ. ඒක අර ඔයා නිවුස් රීඩර් කෙනෙක් නිසා විශේෂයෙන්ම මෙතෙන්දි හයිලයිට් කරනවා. නමස්තේ. ගීතයකට යන්න නැත්නම් මේ පැත්තෙන් ක්ලේෂන් එකක් පොඩක් මේ මේ සමීරත් එකක් පොඩක් කතා කරලා යන්න පුළුවන්. වත්සලාගේ ගීතය අහලා එහෙමම බ්‍රේක් එකකට ඩිංගිත්ත ගිහිල්ලා ඇවිල්ලා කතා කරමු මේ කට්ටියට. රයිට්. 1 2 3 जीवित
दीपिका प्रियदर्शनी पीरिस महात्म्य गायना कल गीत अद चतु राजपक्ष गायना करे सेत सत्यग सप्तस्वर में सेवन नॉट्स वेन वेन अपे अनुग्रह की एस बी फैशन विविध मोस्तर एकांता पेर मिलमायदुम पलंदुम हिते हटियट तोरागन तोरागनी मिट विशाल पराशयक पराशयक लंकावे शाका विश्वकट वेडी अवित बलान सत्ताई उब आये मतवागेम पियोडेल किरीते सामान्य विनाडी तुन हतरा कतमेन काले ते एकक හදීම සඳහා තප්පර 30කට අඩු කරලා තියෙනවා අපිට තියෙන්නේ පියඩෙල් කීරිතේ හැඳි දෙකක් විතර දාලා උණු වතුරට දිය කළා පානය කරන්න විතරයි සීනි පිටිතේ 11 ආදී සියල්ලක්ම එහි අන්තර්ගත කොට තිබෙනවා ඒ තමයි පියඩෙල් කීරිතේ වල තියෙන විශේෂත්වය පීජි මාටින් ලගේජ් කලෙක්ෂන් දෙස් විදෙස් සංචාරයේ විශ්වසනීය සහකරුවා පීජි මාටින් ලගේජ් කලෙක්ෂන් විදේශ රටක යන්න බලාපොරොත්තුවක් තියෙනවා ඇත්තටම විදේශ රටක යන්න අවස්ථාවක් වෙන එකක් ඉන්න එපා ඈ රට යන්න බෑනේ ඉතින් ඒක නිසා මේ මෙහේ මේ ලංකාව ඇතුළේ හරි කොහේ රැඳුම් පැලඳුම් ටික දාගෙන පිළිවෙලට යන්න ඕනේ නම් ඒත් හොඳයි. ඒ කියන්නේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නම් පීචි මාටින් ලගේජ් කලෙක්ෂන් එක අපිට හඳුන්වන්න පුළුවන්. සයන්න මේ වේරියේෂන් ප්‍රමාණයක් තියෙනවා. ඔබට මේ අර ඇඳුම් තරමටම තෝරා ගැනීමට පරාසය වැඩි. ඉතින් ඒක නිසා හොඳ අවස්ථාවක් පීචි මාටින් ලගේජ් කලෙක්ෂන් ළමයි ස්කූල් යන දවසක ස්කූල් බෑග් එකක් වුණත් ගන්න එතෙන්ට යන්න පුළුවන්. राइट मेडिटोल अपे रटे विषबीज नाशक धीर मेडिटोल विषबीज पलवाहरी अपे रटे वीर अभी पौल्याक्षक्या मेडिटोल अंदर मकन सोंदर एलियबुवेत गेने मेन एलईडी अलवेन पशु विशिष्ट सेवाब इवागे वसर पनाहक वेल पल विश्वास वसर देखक वग कीम दिगु कल्पवत्म उपरीम बालशक्ति कार्यक्षमता सह विश्वसनीय समगिन ओबवेत एन मेन एलईडी मेन श्लंका पुद्लिक समागमे हंधुनवादी मक गेन्वा बेदहरी मक मेन एलईडी अंदर मकन සොඳුරු එළිය. එවාගේ මල්ටිලැක් කපෙත් තකිනවා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූලව 100%ක් EM රහිතව තීන්ත නිෂ්පාදනය කරන ලංකාවේ විශාලතම තීන්ත අපන යන කරුවා මල්ටිලැක් අවව බැස්ස පින්න මේ ඕනෑම දේශගුණික හා කාලගුණික තත්වයකට උරතු දෙන මල්ටිලැක් නිෂ්පාදනය තෝරා ගැනීමට විශාල පරාසයක් තිබෙනවා. මල්ටිලැක් හැදෙන රටේ හදන පාට. මේ මම දැක්කා අපේ अजित वीरसिंह महात्म के लसन लोकेशन तुमको प्रॉपर्टी होटेल तीन नूरली जंद उन्ना डोल की मे उखो दागने मे वा मे हेडफोन एक साजिक दवस दवस वेंकल तीन अटे वे कदाला तीन सिंगी मैके दिखे बैलेंस दी මම ගානේ ඔයගලට ඇවිල්ලා එක දවසක් ඉන්න සම්පූර්ණ මන්දිර හොටෙල් එක. මෙහෙ රෙකෝඩින් ෆැසිලිටි එකක් දාලා දුන්නා. අපි රෙකෝඩින් එකකුත් කරගන්න තිබුණේ නා. නුවරඑළිය. හීතලට අකටක ගාලා ගෑයි ගෑයි. මනුෂ්‍යෝ කියන්නේ. මනුෂ්‍යයන් නැහැ. වැඩනේ 365 දවස්. නැහැ නේ. එයා එක්කගෙන ක්‍රම තියෙනවා. එයා එක්කගෙන ක්‍රම තියෙනවා. මේ බ්‍රෑ 12න් පස්සේ තියන් ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තියලා එහෙම ටග්ගල වාහනේ දාගන්නවා කෙලිම නුවරඑළිය. එයා දන්නේ නැහැ ඒක උඩින් ඉන්නේ කියලා. එහෙම ක්‍රම දිනා මේ ඒ ලස්සන පරිසර පද්ධතියක් අපි පරිසරය ගැන වෙනදාට වඩා වැඩිපුර කතා කරන වකවානුවක් ගහකොළ සතාසි පවන්ට ආදරය කරන්න ඕනේ අපි දන්නේ නැති වුණාට අපේ රටේ තිබුණු වනාන්තර ප්‍රමාණයෙන් සාහෙන ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තිබෙනවා ඒකට බග කියවුතු පිරිස් කවුද ඒ කට්ටිය පැලේ පැලේ ගිහිල්ලා ඉඳලා කවද මේක ගොඩදායිද අපි දන්නේ නැහැ ඒක කතා කරනවා නමුත් මතක තියාගන්න මේ පරිසර පද්ධතියට කරන හානිය අහිතකර වෙන්නේ අපටත් නොවේ අපේ දරු පරම්පරාවට මත උපදින දරු පරම්පරාවකට කාන්තාරවල තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ පරිසරය ගැන හොයන මිනිස්සු ගවේෂණය කරන මිනිස්සු පොත්පත් ලියන මිනිස්සු උනන්දු වෙන මිනිස්සු මේ හැමෝම දැන් අවදි වෙනවා කතා කරනවා මම හිතන්නේ දැන් මට මතක නැහැ සමා වෙන්නේ දුරකථන අංකය ඊයේ වෙනකොට දුරකථන අංකයක් හඳුන්වලා දුන්නා වන විනාශ එතකොට වැලිගොඩ දැමීම් ආදී ඒ කියන්නේ පරිසර පද්ධතියට හානි කරන කිසියම් සිදුවීමක් තියෙනවද අංක 4කින් යුත් දුරකථන අංකයක් හඳුන්වලා දුන්නා කම්ප්ලේන්ට් කරන්න කියලා. දැක්කම අස්කම් වහගෙන නිකන් ඉන්න එපා, දැක්කේ නැහැ වගේ යන්න එපා. Tamanට හිතරුනම් මේක නීති විරෝධී කටයුත්තක් සිද්ධ වෙන්නේ කියලා වහාම අංකයට දනුම් දෙන්න. අංකයට දනුම් දීලා ප්‍රයෝජනයක් නැත්නම් ගොඩාක් මාධ්‍ය ආයතන වලට මේවා පිළිබඳව ගවේෂණය කරන ගවේෂණාත්මක වැඩසටහන් තිබෙනවා. ඒ අයට තොරතුරු සම්ප්‍රේෂණය කරන්න මාධ්‍ය ඔස්සේ වාර්තා කරයි. වෙන මොකක්වත් නැත්නම් සෝෂල් මීඩියා හරීම බලගතුයි වීඩියෝ කළ වීඩියෝයක් අප්ලෝඩ් කරන්න. වෙන කරන්න දෙයක් නැත්නම් එතකොට අඩුම තරමේ අපිට සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන් වෙයි පරිසර වේදියක් ළඟ තියාගෙන කියන්නේ මේ පරිසර වේදියා ඉදිරියව කරන සමහර කාරණා සම්බන්ධයෙන් ඒ කියන්නේ දැනුවත් වෙන්න පරිසර පද්ධතියට ගිය වෙලාවට ඒක විනාශ කරන්න උත්සාහ කරන්න එපා අපි දැක්කපු දන්න පරිසර පද්ධතීන් වලට අමතරව ඔය මධ්‍යම කඳුකරේ පැත්තට යනකොට අලුත් පරිසර පද්ධතීන් තියෙනවා අපි නොදන්න පරිසර පද්ධතීන් තියෙනවා ලස්සන තැන් තියෙනවා दशक मम फिल्म पद्धति लंका
උදාහරණ සමහර අයට මම කියන්න කැමතිත් නැහැ මොකද ගියායින් පස්සේ ඒවා ඕෆ් රෝඩ්ම පිහිටලා තියෙන්නේ ස්වභාවිකවම ඒකට ටච් කරන්න එපයි කියලා ඒවා හොයාගෙන ගිහිල්ලා පාරක් හදලා හෝටලයක් හදන එක නෙමෙයි කරන්න ඕනේ ඒවා බලලා සතුටු වෙන්නේ ඒ ඇත්තම කියනවා නම් පාසට අහන්න විතරක් තියෙන සමහර අය බීලා බෝතල් කඩලා දාලා හරිම විනාශ කරන එකින්ද මම කියන්න කීපයක් කියන ඩයගම ආගරපතන බෝගවන්තලා බෝපත්තලා ඔහිය මේ කැලේ මැද්දේ අඩි 6000 7000 උස අතිරමණීය ඇත්තම කියනවා නවසිලන්තේ එංගලන්තේ දර්ශන තල වලට සමානකම් තියෙන තැන් ලංකාවේ තියෙන පුදුම වෙයි මට ඒවා ගෙනහැර පාන්න පුළුවන් මගේ ළඟ තියෙනවා මිනිස්සුන්ට විතරයි අයියේ පෙන්වන්නේ මොකද නොමිනිස්සු ගිහිල්ලා විනාශ කරන හරිම කනගාටුදායකයි මොකද අපිට වන ආවරණය ගත්තොත් දැන් 121කට අඩු වෙලා තියෙනවා ඒක විශේෂම මධ්‍යම කඳු කරේ ඔයා ඉගෙන ගන්න ඒ කියන්නේ සමාජ අධ්‍යන පාඩමේ ඉගෙන ගන්න කාලේට ඒ වන ගහනේ තත්ත්ව ප්‍රසිද්ධියක් කොට කොට අයියා මම සමාජ අධ්‍යන ඉගෙන ගන්න 2000 වගේ කාලේ 2001 වගේ කාලේ එතකොට ලංකාවේ 30 35ක 36ක වන ගණනක් තිබ්බා දැන් 20 ආ දැන් 24ට කියලා මම හිතන්නේ ඊටත් වැඩිය අඩුයි මේ සාමාන්‍යයෙන් අපි දියුණුවයි කියන රටවල් අපි ගමු යුරෝපීය රටවල් දිනවා ජපානයේ अभी आसियातिक मराठ वन आवरण सीट हेत्त हतर दीवन रटवा दीवन अत्र अभी वन एम टी स्पेस यूज कर अत्र संवाद किसीम गेटना अपे रटे एम टी स्पेस ओन तर तीन नोते ईस्टेत गात्र यूज कर किसी प्रश्न मैं विशेष अंदर सह अणी वन आवरण उल्ट अतती ඒවට එහෙම තියෙන්න දෙන්න කිසි ප්‍රශ්නයක් නැ මේක අහන් ඉන්නවනම් දරු ජනාධිපතිතුමා හරි මං කියන්නේ මේක කරන්න අපේ empty spaces use කරන්න කිසි ගැටලුවක් නැ ඒක නමුත් මේ හදවත වගේ තියෙන මධ්‍යම කඳු කරේ නකල්ස් එක සිංහරාජ එතනින් ගියාම හෝටන් ප්ලේස් මේව හදවත මේන් තමයි ජලය උත්පාදනය වෙන්නේ මේ රටේ රට මැද්ද පරිසර වේදිකාවක් විදිහට සමීර දැන් මේකේ මේ බලපෑම දැන් මේ නිසා මේ වෙනකොට ඇති වෙලා දැන් පහුගිය කාලේ ඔය මධ්‍යම කඳු කර ආශ්‍රිත භූකම්පන ප්‍රමාණයක් වාර්තා වෙලා දැනටත් මේ සමහර දිස්ත්‍රික්කයේ පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් ඒ තමයි අපිට ඒක නිවුස් විදිහට නේ තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ. ඔබ පරිසර වේදිකාවක් විදිහට මොනවාද මේ වෙලා තියෙන මේ නිසා වෙච්ච හානිය මොකද්ද කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කර. ඇත්තටම වගේ වනයක ආවරණයක් ඉවත් වෙනවා කියන්නේ දැන් අපි අපේ ආවරණයක් හැදිලා තියෙන්නේ ඒ පරිසරයේ බයෝ ඩයිවර්සිටි එක ආරක්ෂා වෙන්න. ඉතින් එතකොට ඒ ආවරණයක් ඉවත් කරා කියන්නේ එතනින් පාංශු කාදනය වෙනවා එතනින් එහාට. දැන් අපි විශේෂයෙන්ම මධ්‍යම කඳුකර කියන දිගන නුවර. එතකොට ඒ ආවරණේ ඉවත් වේගෙන වේගෙන යද්දී පසට ජලය කාන්දු වෙනවා. ජලය කාන්දු වුණාම ඒකේ යම්කිසි ඉරිදැලීම් ඇති වෙනවා. ඒ තුලට වතුර ගියාම යටින් ඒ ස්තරය ගලාගෙන යනවා ඉස්සරහට. ඉතින් එතකොට ඒ හරහා තාම වෙන්න පටන් ගත්තේ නැහැ මේ සබාලාම දෙන දඬුවම් තාම මේ පෙන්නවා විතරයි. මෙතනින් එහාටත් මේක දිගටම වුණොත් මේ අපේ රටේ විතර නෙමෙයි ලෝකෙටම දෙන පණිවිඩ. සබාලාම එතනින් එහාට මොනව වේද කියලා කියන්න බෑ. අපි දැකලා තියෙනවා දැන් ඉන්දියාවේ හොඳම උදාහරණය දැන් සද්දේ හිමතට්ටුව. මේ උත්තරකන්ද අති රමණීය මනස්කාන්ත පරිසරයක් තියෙන මොකද හේතුව? ගෝලීය උෂ්ණත්වය ඉහළ කියලා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ මේ වින්ටර් එක. එතකොට දෙසැම්බර් ජනවාරි කියන්නේ හිමතට්ටු ඝන වෙලා තියෙන කාලයක්. නමුත් දැන් एक दिएला मे काले दिम पल्या ग्लैसी विशाल ग्लैसी गंकड़ गल मैं मिनी सुधा अड़सी तम दंडवा गण मिनीसा की मिनीसा ऐती पारिसर एट सीटल के लिए मिनीसा ऐती पारिसर एट मिनीसा की पारिसरे साधक पारिसरे मिनीसा के साधक मिनीसा की पारिसर एट आई पारिसर अपिट आई तीन एक तेरु गंडीसलाम සත්ත්ව සත්ත්ව සත්වයින්ගේ නිජබිම්බල අපි නිවාස ආදලා එමුණත අපි යම් යම් දේවල් නිර්මාණ ඉදි කළා ඊට පස්සේ මෙහෙ කෑ ගන්නවා අලියනවයි කැලෑ වදිනවා ගෙටේනවා කියලා සායන ප්‍රශ්න ගොඩක් ඉතින් මේවා මෙහෙමයි මේවා විද්‍යාත්මක ක්‍රම වලට හසුරවන්න ඕනේ විද්‍යාත්මක ක්‍රම මගින් මේවා පැහැදිලි කර ගන්න ඕනේ රට සංවර්ධනය වෙන්න ඕනේ අතර මේ ඉතින් ඒවට විකල්ප යෝජනා එන්න ඕනේ අපි බලමු ඉතින් නේද එක රැයකින් මේ සැල්ලක් වුණා උනත් කතා කරන් ජූඩ් එක පොඩ්ඩක් කතා කරලා ඉන්න කමක් නැහැ නේ මොකද ජූඩ්ලා ඈ ජූඩ් නැහැ කියලා මම බැලුවේ ජූඩ් එහෙම කතා කරොත් කතා කරනවා ඒ ඇරෙන්න විශේෂ කතා කිරීමේ කැමැත්තක් නැති කණ්ඩායමට ආයේ නේ එහෙමද සාමාන්‍යයෙන් අඩුවේ තාත්තත් එක්ක කතා කරන්න තිබුණා අපිත් එක කතා කරයි දනේ කතා කරනවා නම් හරි අඩුයි අඩුයි මේ ජූඩ් ඔය අර අපේ මේ ව්‍යාපාරික පැත්තට අදාළ කර්ණාව කොවිඩ් නිසා සංගීත ක්ෂේත්‍රයටත් තියෙනවා. ඔයාලාවිල මහා පරිමාණෙන් ඒ කියන්නේ මොනවාද ශබ්ද වාහිනී ගෙනල්ලා, සවුන්ඩ් සිස්ටම් ගෙනල්ලා, ජෙනි ගෙනල්ලා, වාහන ගෙනල්ලා
එහෙම තිබිච්ච ඉන්ඩස්ට්‍රි එකේ අද තත්ත්වය මොකද්ද ජූට්? ඇත්තටම කිව්වොත් දැන් දැන් සංගීත කණ්ඩායමේ දෙකෙනෙ සකුරු සංගීත කණ්ඩායමේ හිටියේ අවුරුදු 15ක බෑන්ඩ් එකේ. ඒ වෙනකොට ගෙනාපු සවුන්ඩ් සිස්ටම්ස්, ලයින් ඇරේ, ලයිටින් සිස්ටම්, එතකොට ඊට අමතරව ගෙනාපු ජෙනරේටර්ස්, ගෙනාපු ඒ අද මේ වෙනකොට එක ජෙනියක්වත් ස්ටාර්ට් වෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තිනවා. මේ වෙනකොට ස්පීකර්ස් ඔක්කොම ගලවලා රිපෙයාර් කරන්නත් බැරි මට්ටමක්. කියන්නේ දැන් අවුරුදු දෙකක් ලඟ වෙන්නත් ඇවිල්ලා ස්පීක එකක්වත් වැඩ කරන්න නැතුව තිබ්බහම ඒවල ඩස්ට් එක බැඳිලා ස්පීකර්ස් වල ඒ කියන්නේ කොහොමත්ම ගොඩ ගන්න බැරි මට්ටමක් පත් වෙලා තියෙන. ඒ කියන්නේ ලොකු ගානක් වියදම් කරලා ගෙනපු සෙටප් පිටරටින්. ඉතින් අද ඒව තැන් තැන් වල එතකොට ඒ වාහන තමරක් වාහන තිබ්බ තැනම එහෙම්ම තියෙනවා. ඒව ස්ටාර්ට් වෙන්නේවත් නැහැ. ඒවල වැඩ කරපු අය කොහේ ඉන්නවද කියලා හොයාගන්නත් නැහැ. අද ඉතින් ගොඩාක් කට්ටිය දුරස් වුණා. ඒ කියන්නේ සංගීත කණ්ඩායම් වල ඉන්න අයව දැන් හම්බෙන්නේත් හරි කලාතුරකින් දැන්. කෝල් එක කියන්නේ ෆෝන් කෝල් එකකින් තමයි වචන දෙක තුනක් හරි කතා කරන්නේ. මොකද අවුරුදු එකහමාරක් මේ දෙකක් ලඟ වෙනකම්ම කට්ටි එක එක ක්ෂේත්‍ර වල නියැලලා එක එක සමහරක් අය ජොබ්ස් කරනවා. සමහරක් අය ඔක්කොම අතහැරලා දාලා ගියා. සවුන්ඩ් සෙටප් ගෙනාපු අය සවුන්ඩ් සෙටප් වල එහෙම්මම තියලා එයාලා ඒ ඔක්කොම අතහැරලා යන්න ගියා. ඉතින් ඒ වගේ දැන් මම නම් මේ මියුසික් කරපු අය මේ මේ කාලවකවානුවේ දැක්කේ නැහැ. කොහෙද ඉන්නේ කියලාත් හොයාගන්න බෑ ගොඩක් අය. ඒ වගේ එකතු කරන්න ඔයා හොඳ මේ මේ කාලීන කතාවක් නිසා දැන් මේ අපේ සාමාන්‍ය ජනතාවට සෑහෙන බලපාලා තියෙනවා. ඒ දැන් එක පැත්තක් වෙ දැන් අපි හොටෙල් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ දැන් ලොකු ගාණක් ඉන්වෙස්ට් කරලා ලෝන් සැරන්නේ වැඩේ කරන්නේ දැන් එහෙම නිකන් කාටත් එහෙම ඔක්කොල 99%ම හෝටල් එහෙම ලොකු ගාණක් වියදම් කරන හෝටලයක් හදන්නේ. දැන් ප්‍රශ්නේ දැන් මේ කොරෝනා සහ බෝම්බ කේස් එකත් එක්ක දැන් අර මොනිටෝරියම් කියලා දෙනවනේ අපේ බැංකුවෙන් මේ සල් මේ ගෙවන එක නවත්තලා තිබ්බට බැංකුව ඇතුලින් කැල්කියුලේට් කරගෙන යනවා. ගෙවන්න තියෙන ගාන ඒ කැල්කියුලේෂන් එක නතර කරලා නැහැ. ගෙවන්න තියෙන එක හෝල් කරාට එකවර අන්තිම දැන් එන්නේ කිට්ටුයි මේ බිල දෙන්න අතට ඔච්චර කාලයක් ගෙවුවේ නැහැ නේ. ගහෙන් වැටුමිට ගොන අනින්න දෙයන්නේ දැන්. ඈනල්ලාද අනින්න දෙයන්නේ. අනේ මාරෙන් ෆ්ලැට් වෙනවම කරෝ. ඒ කියන්නේ දැන් සවුන්ඩ් සෙටප් එකයි ලොරි ටිකයි ජෙනි ටිකයි විකුණලත් බෑ ඒ ගාන ගෙවන්න. අන්න හරි. ඒ වගේ මට්ටමක් තියෙන දැන්. කැල්කියුලේට් කිරිල්ල නතර කරන්නේ. ඒක ඇතුලේ නේ යනවා. ගෙලා දෙනවා. ආ මේ තියන දැන් හරි මොනිටෝරියම් ඔක්කොම ඉවරයි. එහෙනම් ගෙවන්නකෝ මහත්තයා කිව්වා 88ක් ඇදක් ඇද. මේක නිකන් ඉතාලම මැද දනකට ඇවිල්ලා මේ මේ දෙපැත්තම කතා අහගෙන හිටිට පස්සේ එතකොට හිතෙන්නේ දැන් මුලායතන වලටත් පවත්වාගෙන යෑම සඳහා ඒවා කැල්කියුලේට් කරන්න වෙනවා. හැබැයි ඒ කැල්කියුලේට් කරාට කිසියම් සහනයක් සාධාරණයක් ඒක ඇතුලේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගෙවීමේ සඳහා කරන් සිටුේෂන් එක තේරෙනවා නම් ඒ කරන් සිටුේෂන් එකට ගැළපෙන විදියට ඒක යවත් කාලින විය යුතුයි කියන තමයි මේ මැද ඉඳන් කල්පනා කරන්න ඕනේ. මොකද මේ පුද්ගලිකව මේ වෙච්ච තමන් අපේ වරදකින් වෙච්ච දෙයක් නෙවෙයි මුළු ලෝකෙම බලපාපු දෙයක්. කොහොම එකතු වෙන්න ඕනේ මෙතන? ආයතන ඒගොල්ලත් බේරෙන්න ඕනේ. ව්‍යාපාරිකයෙක් බේරෙන්න ඕනේ. දැන් මේකෙන් වෙන්නේ ව්‍යාපාරික සදන් හැම අංශයෙන් මොකම වෙන්කුවත් එක්කනේ වැඩේ කරන්නේ. ඒගොල්ලෝ ඉවරයි. ඔබ දැන් දැන් එළියේ දැන් වෙන වෙන කෙනා අර කිව්වා වගේ මැචර් සමම්ම නම් හැමදේම එළියේ පැවැත්වෙනවා. දැන් ප්‍රසංග පැවැත්වෙන්නේ නැහැ කියලා කිව්වම දැන් වේදිකාව උඩ ඉන්න පිරිස විතරනේ දකින්නේ. ඔතනින් පල්ලෙහාට ගියොත් සංගීත කණ්ඩායම නැහැ ස්ටේජ් එක ගහන මිනිහෙක් ඒක තමයි ස්ටේජ් එක ගහන මනුස්සයගෙන් දැන් බුලත් විකුණන ටොෆිට චොකලට් විකුණන මනුස්සයගෙන් දැන් එතන ගොඩක් කොට්ටාසයක් ඉන්නවා. අදේ ඔක්කොම අතර සතියන්තේ සෙන්සුරාදිරද බුලත්ටි විකුණලා සුමානයක් දරුවන්ට කන්න දීපු අමර තාත්තලා මේ රටේ ඕන තරම් ඉන්නවා. මොකද සිකුරාද සෙන්සුරාද ඉරිදා අනිවාර්යෙන් සංගීත කණ්ඩායම වල හැම කෙනාටම කෝල් එනවා. අද කොහෙද ෂෝ එක තියෙන්නේ? හෙට කොහෙද ෂෝ එක තියෙන්නේ? මොකද බිස්නස් කරන අය. පොඩි පොඩි බිස්නස් කරන අය. මේ මං ඉදර බැංකුණයි අරගෙනත් නෑ. එහෙම මේ සවුන්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් මියුසික් මොනවත් බඩු ගන්න නෑ. චතුලා වත්සලා රට පහක දෙයක් කියන්නේ නෑ ඒව ගැන. රට ඕල්ලන්නේ නෑ. ඒක මට දැනිලා තියෙන්නේ දරුවෝ පැත්තෙන් ගත්තාම. ඒ කියන්නේ දැන් බබා මගේ කෙනා අවුරුදු 7-2 වසරේ ඉන්නේ. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ගත්තාම අපිට හිතාගන්න බෑ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ළමා කාලේ ඒගොල්ලන්ගේ සෙල්ලම් කරන වයස ඇත්තටම ගෙදරට සීමා වෙලා තියෙන්නේ. ඒ මගේ පොඩි එක්කෙනා ඒ කියන්නේ එක්කෙනා ඉන්නේ. එතකොට එයාට ඒ දැනෙන තනිකම
එලියට යන්න විදිහක් නැහැ යාළුවෙක් එක්ක කතා කරන්න ස්කූලේ යන්න නැහැ ඉගෙන ගන්න දේවල් ඒවා පස්සට යනවා නමුත් වයස යනවා ඉතින් ওই දේවලුත් එක්ක ඉතින් ලොකු ගැටලුවක් තියෙනවා මානසික පැත්තෙන් ඉතින් ඒ දරුවන්ට විතරක් නෙමෙයි ඇත්තටම ගෙවල් වලට හිර වෙලා ඉන්නේ දැන් ඇත්තටම මූණක් පේන්න යන්න විදියක් නැහැ මිනිස්සෙක් එක හිනා වෙන්න විදියක් නැහැ කතා බහ කරනවා හරි අඩුයි ගෙදරට එනවා යනවා අඩුයි ඉතින් ওই දේවල් එක ලොකු පීඩනයක් එක්ක තමයි ඉතින් නොකියුවට හැම මිනිස්සෙකම ජීවත් වෙන්නේ ඒ කියන්නේ කොරෝනා වෛරස් එකේ විකෘති නේ මිනිස් සමාජයේ විකෘතිත් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අපි සමීරගේ සින්දුවට ගිහිල්ලා බ්‍රේක් එකකට යන්නේ බ්‍රේක් එකට එන්න කියනවා මේක අහලම යන් එතකොට ෆස්ට් රවුන්ඩ් එක ඉවරයි නේ 2 3 1 2 3
विशाल रसिकरगत गायक मंगितनवा मे उर्दू पहालवा अरे बैंड इंदला इंदला सोलो आर्टिस्ट एलियट आवट पास तवाते पीरस वैडियना मे विविधाकार निर्माण जूट मगे ऐडिया मे वगे मेन मे वगे फॉर्मेट पड़ा वैडिपूर्व फलोखान टेमिल टेमिल हिंदी मम सहन उत्साह मलयालम पोड़ी म्यूजिक टच कर मलयालम कर लंका करा मम पोडक मतक होया देना देना और शशि को होया गनी अलबूस मास न माता पहले चीतर ने ही लाजा अलगाज माला जमाजा पहले चीला नेली माता हो अगतना नलो वे लज्जा मंदी कह लज्जा मंदी हाथ एलजी कई रहत सालाजी सही रहत सालाजी हिंदी पत्ते गिनती हूँ तमिल मलयालम කියන්නේ මලයාලම් මං හිතනවා මේ මියුසික් පැත්ත හරි අඩුවෙන් මේ අපි පාවිච්චි කරලා තියන්නේ ලස්සන නිර්මාණ තියනවා දැන් ඔය මේ දවස්වල යන සීරීස් එකක් යනවා මලයාලම් ෆිල්ම් ඒ වෙනස් එකක් හින්දි වල වඩා සම්පූර්ණ වෙනස් විදිහේ ඒ කාස්ටිං පවා වෙනස් මියුසික් පවා වෙනස් ඔයා මේ පැත්ත ටච් කරන්න හිතේ මොකක් හරි රීසන් එකක් තියෙනවද නැහැ මම ඒ කියන්නේ මෙදා ඉඳන්ම මේ මලයාලම් තමිල් හින්දි තමයි ගොඩක් මාස එදා ඉඳන්ම මලයාලම් මේ
පොඩක් ෆලෝ කරගෙන හිටියා. පොඩක් නිකන් මෙහෙම බලන එක මලයාලම් කට්ටේකුත් කියනවා. ඒ වුණාට මේ ලංකාවේ කැමති නෑ ඒකට. ඇයි? ඒ කියන්නේ දැන් ලංකාවේ කැමති නෑ කියලා කියන්නේ දැන් ඕක දැන් ඇත්තටම දැන් ගීත නිර්මාණය ඇවිල්ලා දැන් බිස්නස් එකක් වෙලා නේද කියන්නේ. හ්ම්. දැන් මේවා මාකට් කරන්න බෑනේ. महाचार्य सुनील रत्नाचारे महाराज इवे मे इतिहास पुरावृत्त संबंध निर्माण बहु निर्माण दायक विश्वास करना जीवित प्रधान चरते अने चरते देख इंदिया अभी मे सिद्धार्थ कुमार सह यशोधरा देवी दिंग माब तोरगत मे शुद्धोधन रजतम तेग मर लोक जीवित टर्निंग पॉइंट अक्ट मीतना माचार्य सुनील आरंदे के निर्माण मत इवे चरते මංගෙන විශ්වාසයක් ඇතිවෙච්ච එක ගැන මම ඉතින් දැන් ඒ තෝරා ගැනීමම නෙමෙයි. ඒ කියන්නේ ඒ තෝරා ගැනීමට මොක කුඩුව කරගුණ? බඩේ. මේ හිටුවා මේ පැත්තේ අනවශ්‍ය දේ මගේ පැත්තේ එන්න මොක රීසන් එකක් තියෙන්න ඕන. කුඩුව කරගිලා. මේ ඒ තෝරා ගැනීමට හේතුව විදියට මහාචාර්යතුමා මොනවද සඳහන් කරේ? විවිධ නළුව ඉන්නවා. උසමහත ගත්තොත්, දෙහදාරී නළුව නිලිය ගත්තොත්, තරුණ පරම්පරාවේ ඉන්නවා. හැබැයි ඒ කියන්නේ මොකද්ද මේක වීරසිංහම තෝරගන්නවා කියන තැනට සුන්දරත් මහත්මයා ඔළුව හදාගෙන ඉඳලා රීසන් එක කතා කරාද? මම හිතන විදියට දේහ ලක්ෂණ සා උසයි අර මම මංගෙනම කියන්න ඕනේ මං හිතේ කැරක්ටර් එක ගැන අර පිරිමි ගතියක් ඒ වගේ නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. අනුරාධානන්දසිරි මහත්මයා එතකොට දැන් තාත්තගේ සංගීතාශ්‍රමයේ කටයුතු පවත්වාගෙන යෑම ඇරෙන්න තමන්ගේම කියලා නිර්මාණ පැත්ත ගැන එහෙම තියෙනවා. ඕ අර මගේ යාළුවා හැමදාම කියන්නේ එකට බාලගිරි දෝෂ කියලා. ඉතින් ඒ උනාට දැන් නම් ඒක ඔයාලට දේවල් වැඩි වුණා. ඒක ඔයාලගේ දේවල් අක්කොනේ නේ. ඒ කියන්නේ තාත්තගේ තියෙනවා, අම්මගේ තියෙනවා, පුංචිලගේ තියෙනවා. निर्माण देखा දර්ශන වික්‍රමතුංග තමයි සහෝදරය තමයි කරේ. ඉතින් මගේ හිතවත් හාමුදුරු නමක් දීරානන්ද හාමුදුරු ලිව්වා. අනිත් මගේ හොඳ මිත්‍රයෙක් විදුර ලිව්වා. ඉතින් ඒ දෙක වොයිස් කරොත් පොඩි එලි දැක්වීමක් එක්ක ඊතුරු ගීත ටිකක් දාන්න තමයි හිතන් ඉන්නේ. මනෝජ් මම මොනවද දුන්නේ බර්ත්ඩේ එකට? මනෝ මම දැන් තමයි හම්බුනේ. කෝල් කරලා විශ් කරා. කෝල් කරලා විශ් කරා. මම යාට විශ් කරේ බර්ත්ඩේ එකට FB එකේ. ඒ ආන්සර් කරන්නේ නැහැ බර්ත්ඩේ දවසට. තව කවර කතාදනේ? මං කව අනේ නංගි වැඩන්නේ නැහැ නංගි කතා කරලා. වැඩන්නේ හදිසියකට ඇත්තම මග මොකක් හරි දෙයක් වෙලා හදිසියකට ගන්න නෑ ආන්සර් කරන්නේ. මචං හිෂා මෙහෙමයි ඊට පස්සේ මේ දේවල් 1000 දේවල් කියනවා හදිසියක නම් ඒක මෙහෙම ඒක කොමන් සිටුේෂන් එකක ඒක මේ පුද්ගලිකව කෙනෙකුට විතරක් වෙන දෙයක් නෙමෙයි. බිසිනේ. ඔයා බිසිනේ ඒකනේ රීසන් එක ෆෝන් ආන්සර් කරන්නේ නැති ඒවල රීසන් එක බිසි. මේ කරපු නිර්මාණ වලින් අදරත් ආපස්සට කල්පනා කරලා බලනකොට සැහෙන දුරට තමන් ඇගීමට ලක් වෙච්ච තමන්ට දැනෙච්ච නිර්මාණෙ මොකද්ද ඔක්සර? මං කරපු මං ගොඩාක් ටෙල්නාටි කරලා නැහැ. 25ක් විතර තමයි කරලා තියෙන්නේ. ගොඩක් නෑ 25ක්. නෑ මං ආපු කාලයත් එක්ක මං කියන්නේ. මං ශේෂ්ත්‍රයට එන්නේ 2007. ඉතින් ඒත් එක්ක බලනකොට දැන් 2021 ටෙල්නාටි 25ක් වගේ තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක ගොඩාක් ජනප්‍රිය වුණේ මුතු කිරිලි ටෙලිනාට්‍ය. ඊට පස්සේ ගොඩාක් ටෙල්නාටි තියෙනවා. ඉතින් මං කරපු හැම නාට්‍යයක්ම වාසනාවට ජනප්‍රිය වුණා. ඒ නිසා තමයි නෑ එන්නේ නෑ. ගිය අවුරුද්දට කලින්
අවුරුද්දේ විකාශනය වුණා මං සහභාගී වෙච්ච ටෙලිනාට්‍ය රංගපාපු ඉතින් ඒවත් එක්ක හැම දෙයක්ම දූවරු සෙනෙහසට ආදරේ අම්මා ඔය සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ඉතින් මං හිතන්නේ ප්‍රේක්ෂකින්ට එච්චර මතකත් ඒ හැම නාට්‍යයක්ම ජනප්‍රිය වුණ නිසා මේ ඩෙනිම් එකේ පැච් එක දෙක පොඩි කතාවක් මතක් වුණා අපේ යාළුවෙක් කොහොමගේ ඩෙනිම් එකක් අරගෙන ගාමේ මිනිස්සේ ඕම මේක ස්ටයිල් එක දැන් මේ ඩූඩ්ලේම දැන් ඉන්නවා ඕම ඇඳලා අනේ ඉතින් අම්මා ගාමේ මිනිස්සේ මහලා මේක මහලා ඉතින් මැෂින් අරගෙන එන්නේ නැහැ ඉතින් කට්ටයින් උලේ මහලා මහලා ඊට පස්සේ කොල්ල හඳිනකොට බෑර පැච්ස් මොනවත් නැහැ මට ඒක මතක් වුණා මේ ස්ටයිල් එකත් එක්ක අපේ අර සෙග්මන්ට් එකට යන්න කොහෙන්ද පටන් ගන්නෙ අපි මෙයාගෙන් පටන් චතුගෙන් පටන් ගමු චතු මොකද ඒ කියන්නේ වා සිලෙක්ට් කර මොකක් හරි හේතු පාට ඉදිරිපත් කරන්නත් ඕන මොකද මොකද ඒ ගීතය තෝරගන්නේ කියන එක ඔව් කොහෙන්ද දෙනයි මම තෝරගන්නේ අන්න බලන් ඉඳිකඩ ළඟ සින්දුව විශේෂම් කියන්න ඕනි මම පුංචි කාලේ ඉඳන් හැදුනේ ගෙදරින් පිට ඒ කියන්නේ මගේ පුංචි අම්මා ළඟ හේතුව මගේ අම්මා මම 4 වසර ඉඳන්ම එයා විදේශ ගත වෙලා හිටියේ අන්තිමතාවට විදේශ ගත වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා ඉතින් මං ඉස්සර මේ සින්දුව කවුරු හරි කියද්දි මං අඬනවා මොකද මට හිතෙනවා අපේ අම්මා කවදාවත් අපි ඉස්කෝලේ යද්දි බලන් ඉඳලවත් ඉස්කෝලේ ඇරලා ඉඳි බලන් ඉන්නවත් එයාට ඒ වාසනාව තිබුණ නැහැ සහ අපිටත් ඒ වාසනාව තිබුණ නැහැ නමුත් ඉතින් අද ඉන්න තැන ගැන අම්මා ඇත්තටම ගොඩක් සතුටු වෙනවා ඉතින් ඒ නිසා මං හිතර මගේ ජීවිතේ ගොඩක් කාවැද්දෙන සින්දුවක් තමයි මේක ඇත්තම කිව්වොත් මම ගොඩක් වෙලාවට අඬලා තියෙනවා මේ සින්දු ඉස්කෝලේ කවුරු හරි රැස්වීමකදී හරි මොනවා හරි යම් කිසි අවස්ථාවකදී කියද්දී මට ඇඬලා තියෙනවා මේ මේ අම්මා කෙනෙක් නේද මෙහෙම අම්මා කෙනෙක්ගේ සෙනෙහසින් කියන සින්දුවක් නේද කියලා මේ මේක හිතේ තියාගෙන ඉස්සරහට යන්න බෑ චතු මේ අපි පුරුදු වෙච්ච ස්ටයිල් එකත් එක්ක ඒක निराකරණය කරගෙන යන අම්මා එහෙම සයන කාලයක් විදේශගත වෙලා හිටියේ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් එකක් කියවෙන්න ඕනේ නැත්නම් ඒක ආර්ථ දෙකක් එන්න පුළුවන්. ඔබ හැර ගියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් අහගෙන කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ 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 සාභේ පවුලයාගේ ඔය සුභ සිද්ධ වෙනුවෙන් විදේශගත වීම. ඔව්. රයිට්. රයිට්. අර එදා පාසල් කාලේ ඇහෙනකොට වෙච්ච පෞස්තාවයටපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පොඩ්ඩක් නේද? යා. දැන් ඔයා සංවේදී වුණානේ ඔක්කොටම කලින්. සස්සි කියා ටික ෆුල් අප්සෙට් වෙලා හොගන් එකේ. ඔයාටත් ගෑනු ළමයේ දුක කියනකොට නේද අපි මෙච්චර මේ බැරි කරන මරුකම් කියනවා අන්න බලන් ඉඳි කඩ ළඟ කුක්කුරේන වගේ ඇවිත් පුංචි උන් බයින කන් පාර බලන්නේ ඊන් සරේ ගින්න උන්ට එකතු සතුගේ පවුලේ තව කවුද ඉන්නේ? අක්කයි මල්ලි නංගි මමයි. එතකොට එයා මේ තම අධ්‍යාපනය කරන අය ඉන්නවද? ඔව් නංගි මෙසරේ ලෙවල් කරා. මල්ලිත් දැන් ජොබ් එකක් කරනවා. අක්කා ටීචින් කරනවා. මම ඉතින් මේ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ටාගට් එක මොකද්ද? පුංචි කාලේ ඉඳන් මට ලොකු ලොකු ටාගට් තිබුණා. ඇත්තටම පුංචි කාලේ ඉඳන් නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි ආසාවෙන් හිටියේ. ඊට පස්සේ දැන් තින් ලොකු ටාගට් එකක් නැහැ ඇත්තටම ජීවිතේ හැමදාම එන එන ප්‍රශ්න වලට මුහුණ දීලා සතුටින් ඉන්න තමයි ඕනේ. ඒ කියන්නේ ජීවිතේ හැමදාම ප්‍රශ්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ? නැහැ. ගොඩක් වෙලාවට හැමෝටම ප්‍රශ්න කියන දේවල් එනවනේ. ඉතින් ඇත්තට මටත් ඒ වගේ ගොඩාක් ප්‍රශ්න ආවා. විශේෂයෙන්ම අපේ අම්මා ළඟ නැති නිසා අපිට ලැබෙන්න තිබුණ දේවල් ලැබුණ නැති අවස්ථා සහ අපිට අපේ දුක කියා ගන්න කෙනෙක් නැති වුණ අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ හැම බාධකයක්ම මැදින් අද ඉන්න තැනගෙන ගොඩාක් සතුටුයි. ඉතින් මං හිතනවා මීට වඩා දැන් මගේ අම්මා තාත්තා සහ මගේ පවුලේ අයට මම ආඩම්බරයක්. ඉතින් මං හිතනවා මම ජීවිතේ දිනලා ඉවරයි කියලා. අපි අජිත් වීරසිංහ මහත්මයාගේ අතීතාවර්ජනයට යක් මොකද්ද තෝරගන්න ගීතේ? මං කැමති මේ සංගීත චිත්‍රපටියේ. මට පුංචි කාලේ මගේ වයස මට මතක නෑ. ඒ චිත්‍රපටිය මට හොඳටම වැදිච්ච චිත්‍රපටියක්. ඉතින් ඒ අන මං හිතන් දහපාරක් විතර බැලුවා මම. නම හින්දද වැදුනේ? ඈ? නම හින්දද වැදුනේ? කතාව. 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 ඉතින් හැමෝම අඬනවා. ඒ චිත්‍රපටය බලනකොට.
तेग मगे जीवित सहने वेदि वेदीर मे सिंधु लसन एक मट पुल हदवत सपुरा पवसनी इंदुरा मम आदरे किया माइक को होम मदेन वत्सला दीले गुट मकाद सिंधु मम पोडी काले गुडाक आस उन सिंधु तमाई उन्नायक गंगाव कियन सिंधु मुकद ममाई नांगी इन्ने एक काले मे ये सिंधु हरी प्रसिद्ध उना इतिंग अक्काई नांगी देना इन्नकोट एक हेम वेलेम वगे हुना कोयट हरी गिया हामे ये सिंधु कियनवा इति ये दे वाले एक मतक वागे मे ओय सिंधु रे केमती वेच्चे केने वार मतक आयद कौदु किला मे अविल्ला मे अपी ओके निकन कौद कौद Seriously? अरे मामा देख किन्हें नहीं करने पटांगत का उन ठंडा घुरावा के मतलब भाई गोले होते मैं मिन्नू मेकर मुकद किया नहीं मेकर बादाम मैं बादाम को हिंदी में मिक्स कल हादन मेकर मैं मगाते किया तबला वाला हादन देन है ना ये तबला हादन देने किया हम मैं विस्तरे हादन महत्व क्यों हुआ මේ බදාමේ ගොඩක් කරාට ඉන්දියාව වලින් තමයි එනවා කියලා කියන්නේ. හැබැයි දැන් මේකේ දැන් එනවා අඩුයි මේ දවස්වල මේ තියෙන තත්ත්ව දෙක මේක මේ දැන් ලංකාවේ නිසා හදන්න පටන් ගත්තා. ඔය කැට් එකම ඉන්දියාවේ. ආ. ඒ අර කැලේ විතරක් නෙමෙයි සම්පූර්ණ. දේශ නිෂ්පාදන පත්‍ර දැන් වැඩි වෙලා තියෙන්නේ. මෙහෙ දැන් ඔක්කොම අපි මෙහෙන් යන් සමීරගෙන් පටන් ගමු. මේක මේ පැත්තේ තිබුණේ? ඔව්. සමීරගේ සින්ද මොකද්ද? මම කියන මේ ජීවනයේ ज्योतिपाल महात्मा पोड़ी पास मंगे अंकल की अंकल मे सिंधु की कवद इतना ज्योतिपाल महत्वी
මොනවද ගිලෙන්නේ අනුරාධා අක්ක ගාවට දෙන්න මයික් එක. ඔයා මොකද්ද වඩනම් අර තෝරා ගන්න ගියාම ප්‍රශ්නයක් එනද ඒ තරම් තියනවා. ඔව් ඒ කියන්නේ විවිධ සින්දු ඇහෙනවානේ. ගෙදර අම්මා තාත්තා නම් ගෙදර ගායන්නේ නැහැ පුංචිලා කියනවා. එහෙම ඇහෙනවා. ඒ වුණාට මට ගොඩක් දැනෙච්ච මටම කියලා දැනෙච්ච සින්දුවක් තියෙන එක කියන්න. अनुराधा ඊට පස්සේ අනුරාධලා කී දෙනකොට ඔසිඳු කියන්නේ නැද්ද නේ? ඒ කියන්නේ ඒක තමන්ගේ කරගන්න ඕනේ. ඒ තරම් ඒක අර පීතෘත්වයේ තියෙනවා ඒ ගීතය ඇතුලේ. ජූඩ් මොකද තෝරගන්නේ? මම තෝරගත්තේ මොන නිහිදුගල මහත්මයාගේ ගීතයක්. මොකද ඇත්තටම මම ගීත ගායනා කරපු කෙනෙක් නෙමෙයි. එතුමගේ ගීතයක් තමයි මම ඉස්සල්ලාම ගායනා කරේ. ස්ටේජ් එකේ ඊට කලින් මේ ගීතය අහලා තිබ්බා. ඉතින් මේ ගීතෙන් පටන් ගත්තොත් හොඳයි කියලා මේ ගීතෙන් තමයි පටන් ගත්තේ එදා ඉඳන් අහලා අහලා. අහහ. එතකොට සාමාන්‍යයෙන් ඔය මේ ඔය බෑන්ඩ් එකේ වැඩ කරන කාලේ මේ ප්ලේ කරන කාලේ එහෙම ෆලෝ කරපු ආටිස්ට්ලා හිටියද මේ අයගේ මේ අයගේ? ඒත් මෙයාමයි. නේද? ඔව්. රයිට්. මල්ලි දැන් ශෂික. සුරලොවින් මනුලෝකෙට ආ සුරංගනාවක් දෝ කිඳුරු විමනෙන් පාවෙලා සඳ කිඳුරියවක් දෝ පාබැඳිනු පුර හඬවනවා ඈමා පියස රඟ දෙනවා මීරේ මගේ පාළු ලෝකේ ඉනහෙනවා මා මේ ක්ලාසිකල් මියුසික් පැත්ත ටච් කරලා තියෙනවද? මම සාන්ත ඇනෝසියස් දෙව්සත්තලේ පිරිමක් වෙන්න හිටපු කාලේ මම ට්‍රේනින් කරා. එකයි වොයිස් ට්‍රේනින් කරා. ඒ කියන්නේ මට දෙව්සත්තලෙන් නොමිලේ ලබා දුන්න දේවල්. ඒකේ ඉතින් මොකද මම ඩ්‍රම් සාදන ශිල්පියෙක් හිටිය තමයි කටයුතු කරේ. පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. ඒකෙන් පස්සේ ඩ්‍රම්ස් ගහනක සම්පූර්ණ නවත්තන්න කිව්වා. ඊට පස්සේ වෝකල් පැත්තට බැස්සා. මේ තනි කරලා කතා කරන්න සෑහෙන දේවල් තියෙන මිනිස්සෙක් ආ තනි කරලා කතා කරන්න දැන් මේ වගේ platform එකදී හරිම සීමිත වෙනවනේ සෑහෙන මේ පොඩි පොඩි නෙමෙයි සෑහෙන ඉස්සරහ තියෙන කෙනෙක් බව ජූඩ් එක කතාවෙන් තේරෙනවා ඒ කියන්නේ ඒ හඬ ඇතුලේ කතාවක් තියෙනවා ඒක දිග අරගන්න පුළුවන් නම් වටිනාකම් තවත් වැඩි කරගන්න පුළුවන් ප්‍රේතවතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 notes 2 3 4
Thank you.
अरे समीर तंत्री की सिंधु है तबला उतर पदंग में लावे समीर टोन के इन्नी गायने क्वालिटी का क्वालिटी निशातम मनोज की कौर तपास वादने अभी गायने तरम तबला अद्धी दी बैंड की तत्कोन तीन '90s තමයි කරන්නේ '70s ඉතින් ඒවත් ටික කරගෙන ඉන්නවා දැන් බඩ නැන්නේ නැහැ හැබැයි අපිට නම් බර්ත්ඩේ පාටිස් පොඩි පොඩි මේවා මේ ඒ මල්ලි ලෙවල් එක ගෑහිලා ගොඩක් උඩ ගෑහිලා ගොඩක් උඩ කෝටි 3-4 නේ ඊටත් වැඩි නේ සවුන්ඩ් සෙටප් එහෙම අතන හරිම කනගාටුයි ජෝගි හතක් කෝටි හතක් කෝටි හතක් සවුන්ඩ් සෙටප් සමහර ඒවා ලෝන් නේ නේ මේ ජෝඩ් රොගන්ස් ප්‍රනාන්දු පුල්ලේ මේ දමිල තරුණෙක් රයිට් මේ ලස්සන මේ 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 සිංහල සින්දු ගොඩක් ගායනා කරන්නේ මේ කතාව කියන වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි මොකද මේ සහජීවනය මේ ඒකඟතාව මේ එකමුතුව මේ ඔක්කොටම මේව වැදගත් නේ එනයි ඉතින් ජූඩර් තිබුණේ දෙමළ සින්දුවක් කියාගෙන ඒ පැත්ත නමුත් මේක තමයි ඒකමුතුව මට මේ ඒ සහෘදිනුත් සේපත් කළ පොඩි දෙමළ පොඩි කොටස වෙලාව නැහැ දැන් යන්න ඕන 12යි කාලට 12යි කාල කටු ඇගේ වදිනව කරන්න දෙයක් නැහැ जावे एंगे नी एंगे कन्नीर वलियुदडी कन्ने कन्नुकुल नीदा कन्नुडी नीदा नेंजुकुल नीदा कन्नुडी नांदा एन्नानदो दक्ष मे परंपरा मिनीसुत दिन जूड असीमित टलंट मिनीसु असीमित दक्षता व्यक्ति मेनिस्सु अभय जूडलागे पवैत्म सह एन का वक्वाणुत लंका व्याधी ट्रेंड समार सिंधु ये फोमेट के विधि करगने अंड विन अभय मेक अस्े मेक हरियट जूड वाट लुक गमन के अंड दीनो तवासराटे अनिवार्य लुक गमन के अंड दीनो Oh, oh, oh.
රයිට් එහෙනම් අපිට වීරිය දෙන්න දැන් සමුගෙන යන්න 12යි කාලයි පැය දෙකක් අපි ඔබත් එක්ක හිටියා අදත් ශිල්පීන් සම්බන්ධීකරණය කළා තබ්ලා සහ පර්කෂන් වාදනය කරමින් පැය දෙකක් පුරා සප්තස්වර නිර්මාණය කරන්නට මූලිකත්වයේ ගත්තේ විචාර්ද මනෝජ් පීරිස් ඔහුගේ සපිරිවර නරිදු චතුරාංග චමිල් පෙරේරා පුන්සිසි ලහිරු ශෂිකාත පතු චානක සේනාධිර සමගින් ලක්ෂ්මන් කන්නංගර උදත් ප්‍රසන්නාදයක් දෙන්න ලබන සතියට ඒ ශක්තිය අරගෙන තමයි කට්ටිය මෙතන සමුගෙන යන්නේ අපිත් එක්ක හිටියා SB ෆැෂන් ෆියෝඩෙල් කිරිතේ පීජි මාටින් මෙඩිටෝල් මෙන් LED සමග මල්ටිලැක් මේ අනුග්‍රාහකයන් සමග අපි නැවත හමුවනවා ලබන සෙනසුරාදා රෑ 10යි කාලට සතියක සප්තස්වරයෙන් 7 නෝට් සමගින් මෙන්න හැමෝටම තෑගි තියෙනවා මේ සංකේතාත්මක ත්‍යාග ප්‍රදානෝත්සවය SB ෆැෂන් ත්‍යාගක් ස්තුති අපි නැවත හමු වෙමු තව තව හොඳ නිර්මාණ වල සම්බන්ධ වෙන්න සුභාශිෂණය කරනවා පෙරසිං මාත්මයා නැවත හමු වෙමු ව්‍යාපාරික කටයුතු වගේම රංගන කටයුතු තියුණු වේවා ඔබටත් එසේ වේවා නැවත හමු චතු thank you very much තව තියෙනවා මම ත්‍යාගය අරන් එන්න ජෝට් ඔබ සම්පතක් ඒ වටිනාකම තව තවත් ආරක්ෂා වේවා ඔබට ජයම ලැබේවා අනුරාධක්කේ අමතක් දෙන්න මතක් කරා කියන්න සංගීතාශ්‍රමයේ කටයුතු වගේම ඔබේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉදිරි ගමනටත් අපි සුභාශිෂණය කරනවා සමීර නැවත හමු වෙමු බොහොම ස්තුතියි ජය වේවා ඊට පස්සේ පීජී මාටින් සමූහ ව්‍යාපාරයේ ලංකාවේ ලොකුම ලගේජ් කලෙක්ෂන් එක තියෙන පීජී මාටින් සතුව මෙන්න ඔවුන්ගෙන් වටිනා ත්‍යාගි 1යි 2යි ආගි ගොඩයි සොනායි මේ පැත්තර දෙන්නම් අනිත් ඒවා පියෝඩෙල් කිරිතේ තියෙනවා 2යි thank you ඊට පස්සේ මේවා සංකේතාත්මක ත්‍යාග ප්‍රදාන මේ හැමෝටම තියෙනවා ඇඟේ හැටියට බර දෙන්න බෑ right මෙඩිටෝල් තියෙනවා මේ අනිත් ඒවාත් තියෙනවා මේ ටිකත් මම එහෙම ටක් ගල් දෙන්න ඒක ලේසි මයික් ටික ගලව ගන්න මම ආයි කතා කරන්නේ නැහැ මයික් ගලව ගන්න sorry අනිත් පැත්ත प्रोग्राम ලබන සතියේ සිකුරාද නෙමෙයි ලබන සතියේ සෙනසුරාදා සෙනසුරාදා රෑ 10 කාලට අපි ආපහු හම්බෙමු අත හිත දුන් අපිත් එක්ක හිටිනු සියලු දෙනාට බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න සතුටෙන් ඉන්න ඒක තමයි ජීවිතය ගෙලනම් සෙනසුරාදා රෑ 10 කාලට ආපහු
වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.